නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ හැමදිනාටම තෙරුවන් සරණයි වාසනාවන්ත පින්වත්නි අද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය නිමිති කරගෙන අපේ විහාරස්ථානයේ සිදු කෙරෙන වැඩසටහනෙහි ධර්ම දේශනා කීපයක්ම අපේ පින්වත් හැම දෙනාම ශ්‍රවණය කළා සිල්පවාරණයට පෙර සිදු කෙරෙන ධර්මානුශාසනාවේ ආරම්භ වන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිහිපත් කරන වෙසක් මාසය සත්‍ය වශයෙන්ම සිද්ධාර්ථ කුමාරයා ගෙදර සීළු සැප අතහැරලා දාලා ගිහිල්ලා ඔහු සංසාරේ යම් දෙයක් අපේක්ෂා කරලා ඒ මනස තුල කිසියම් ස්ථීර එහෙමත් නැත්නම් කිසියම් අරමුණක් අපි ඒකට කියන්නේ අරමුණක් ඇති කරගෙන ආපු කුමාරයෙක් ඒ අරමුණක් ඇති කරගෙන ආපු කුමාරයා තමන් ලැබපු ජීවිතය තුළ අලුත් නවතම එහෙම නැත්නම් අලුත් අවබෝධයකට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඔහු සොයාගත්තා ඒ සඳහා කැප වුණා වෙහෙස වුණා මහන්සි වුණා අපි දන්නවා රජගෙදර සැප අතහැරලා සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් බැහැර වෙලා සත්‍ය සොයාගෙන ගිහිල්ලා ධර්මාබෝධයට පත් වුණා කියලා පින්නතුනි මෙහිදී වෙන වැදගත්ම කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සංසාර චක්‍රය අවශ්‍ය කරන තිබුණු ප්‍රශ්නවලට සියලු දේවල් වලට උත්තර ලබා දුන්නා. ඒ පිළිතුරු ලබා දුන්නා. ඒ පිළිතුරු වලට නැවතත් ප්‍රශ්නාර්ථ ගොඩ නොනගෙන පරිදි එහෙමත් නැත්නම් ඒ පිළිතුරු වලට ස්ථීරසාර එහෙම නැත්නම් ප්‍රශ්න වලට ස්ථීරසාර විසඳුමක් බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නා. පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා ඔයත් දන්නවා හේතුඵල කියලා වචනයක්. හේතුඵල. හේතු කියන්නේ කිසියම් හේතුවක්. ඒ වගේම ඵල කියලා කියන්නේ එහි කිසියම් ප්‍රතිඵලයක්. අපි දන්නවා අපි අඹ ඇටයක් හිටෙව්වොත් අඹ ගහක් හැදෙනවා. අඹ ගහක් හැදිලා ඒ ගහේ අඹ ගෙඩි හැදෙනවා. අඹ ගෙඩි හැදුනට පස්සේ අපි ඒ අඹ ගෙඩි ආහාරයට ගන්නවා. හැබැයි දැන් අපි මේ ආහාරයට ගන්න අඹ කොහොමද හැදුනේ? ඒ හැදුනේ අපි එහෙම කලින් ඒ හිටවපු ඒ බීජය නිසා. නමුත් ඒ අඹ ඇටය දැන් ඒ ගහ මුල නැහැ. මහ විශාල ගහක් හැදිලා. එහෙම නැත්නම් ගසක් හැදිලා. හැබැයි හිටවපු බීජෙත් ඒ තුල නැහැ. ඒ හිටවපු බීජයේ ප්‍රතිඵල තමයි අපි දැන් මේ ලබා ගන්න. ඒ තමයි දැන් අඹ ගසේ තියෙන අඹ ගෙඩි. පළතුරක් වශයෙන් ආහාරයට අපි ලබා ගන්න. පින්නතුනි මේ සිත කියන්නේ හේතුවක ප්‍රතිඵලයක්. හේතුවක ප්‍රතිඵලයක්. මේ සසර කියන්නේ හේතුවක ප්‍රතිඵලයක්. භෞතික විද්‍යාව තුලත් ඔය හේතුඵලයක් තියෙනවා කියන එක සාකච්ඡා කරනවා. නිර්ණායකන් අපි මේ සම්මත ලෝකයේ ඕනම දෙයක් සාමූහික වශයෙන් හරි පුද්ගලික වශයෙන් හරි නිර්මාණය වෙන්නේ යම්කිසි හේතුවක් නිසා. එහෙම නැත්නම් යම්කිසි කෙනෙකුගේ ආධාරයක්, උපකාරයක් හේතු කොටගෙන. අපි දන්නවා කාර් එකක් දිහා බලලා ඒ කාර් එකේ රෝදයක් ගලවලා පැත්තකින් තිබ්බොත් ඒ රෝදෙ දිහා බලලා අපි කියන්නේ කාර් එක කියලා.
හැබැයි කාර් එකකට අවශ්‍ය කරන සියලු අංගෝපාංග එකට එකතු කරලා සකස් කරාට පස්සේ අපි කියන එකට කාර් එකක් කියලා. හැබැයි කවුරු හරි මේක සකස් කරන්නට ඕන. සකස් කරොත් තමයි අපි ඒක කියන්නේ. අපි ගමු බයිසිකලයක්. බයිසිකලේ රෝද දෙපැත්ත රෝද දෙක වෙනම ගලවලා තියෙනවා. එහෙම නැත්නම් අපි බයිසිකලේ තියෙන අනිත් උපකරණ අපි වෙන වෙනම තියෙනවා. හැබැයි අපි ඒ උපකරණ ඒ කොටස් දැකලා අපි කියන්නේ මේ බයිසිකලේ කියලා. ඒ සියලු කොටස් එකතු කරලා ඒක සකස් කරන්නට ඕන. එහෙමනම් සකස් කරාට පස්සේ අපි කියනවා බයිසිකලේ කියලා. නෑ එහෙම නිර්මාණය කරන්න එහෙම සම්මතයක් වශයෙන් සකස් කරන්නට කවුරු හරි කරන්නට ඕන. ඒක කවුරු හරි දෙයක් එදී සිද්ධ කරන්නට ඕන. ඒ නිසා පින්නතුනේ අපි මේ තියනවා සිතේ බවාංග කියලා සිතක්. ඔයත් අහලා තියෙනවා. සමහරවල්වට කෙනෙක් නිදාගත්තට පස්සේ සාමාන්‍ය අපේ තියෙන මනස නිදාගත්තත් බවාංග සිත ඇහැරිලා තියෙනවා. සරලම උදාහරණයක් මම ඔයත්න්ට කියන්නම්. හිතන්න ඔයත් යනවා කඩේකට යනවා බඩු ටිකක් අරගෙන. යන අතරවාරේ පරණ යාළුවෙක් හම්බ වෙනවා. කඩේදී හරි පාකින් ලොට් එකේදී හරි පරණ යාළුවෙක් හම්බ වෙනවා. හම්බුණාට පස්සේ කල්පනා කරනවා හැබැයි කතා කරනවා. කතා කරාට නම මතක නැහැ. නම ෂුවර් නැහැ. නම මතකයක් තියෙනවා හැබැයි විශ්වාස නැහැ ඒකද කියලා. එහෙම අත්දැකීම් තියෙනවා හැමෝටම. හැබැයි අපි කතා කරනවා. නම අහන්නත් ටිකක් හරි නැහැ වගේ. මොකද මේ ඒ ඔච්චරක් මට අමතක වුණාද කියලා හිතෙන්නත් පුළුවන් නිසා. ඒ නිසා අපි කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරලා සුවඳ කතාවක ඉදලා කිටි කාලාවක් අපි නික්මලා යනවා. අපි වාහනේ නැවත එන ගමනුත් කල්පනා කරනවා මොකද්ද එයාගේ නම. ගෙදර ඇවිල්ලත් කල්පනා කරනවා. නම එන්නෙම නැහැ මතකෙට. ඒ නිසා සමහර ලාවට රැට නිදාගන්න ගියාම ඔය දවසේම මතක් වෙච්ච ඒ නම මතක් කර කර හිටිය නිසා මනස නිදාගත්තත් බවාංගය වැඩ කරනවා අර තිබ්බ සිතුවිල්ලත් එක්ක. නම මොකද්ද කියන්නේ? සමහරට උදේ හැරෙනකොට නම මතකයි. නම කියන. පින්නතුනේ අපි මේ සිත කියන්නේ හේතුවක ඵලයක්. හැම වෙලාවෙම සිතර ගන්න ඕන මේ කිසියම් දෙයක් සාධනීය දෙයක් නිර්මාණය වෙන්නේ සාධනීය දෙයක් නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ හේතුවක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ නිසා වී යටේ කියන එක නිකන් තිබුණට ගොයන් ගහක් හැදෙන්නේ නැහැ. වී යටේට අවශ්‍ය කරන ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය කියන්නේ මේ පොළොවේ පස එහෙම නැත්නම් මඩ. ඒ තුලින් අපිට වී ගහක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඒකට හේතුව හා ඵලයක් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ලෝකේ නැති වෙන්න, ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් අවබෝධ කර නොවන තාක්කල් අපිට මේ ලෝකේ කිසි දෙයක් නැති වෙන්නේ නැහැ අත්‍තරම කියනවා. හැමදේම පවතිනවා. දැන් අපි දන්නවා මනුස්ස මරණයක් සිද්ධ වුණත් ආයි මේ රූපකාය ආයි තවත් තැනක ඉපදෙනවා. ඒක එයා පරමාර්ථ වශයෙන් අවබෝධ ඥාණයටපත් නොවු කෙනෙක් නම් ස්ථිර වශයෙන්ම හේතු ප්‍රත්‍ය කොටගෙන නැවත උපදිනවා. මං හිතන්නේ අපේ පින්වත් හැමදෙනාටම මම කියන කාරණාව පැහැදිලි ඇති කියලා. ඒ වගේම තමයි පින්නතුනි සරල උදාහරණයක් මම කියන්නම්. කඩදාසි කොලයක් අපි පත්තු කරනවා කියලා හිතන්නකො. අපි කඩදාසියකට ගිනි තියනවා. ගින්දර තිබ්බම කඩදාසි කොලය පත්තු වෙලා යනවා. දැන් මේ කඩදාසි කොලේ ගින්දරට අහුවල පත්තු වෙලා ගියාට පස්සේ පිලිස්සුනාට පස්සේ ඇත්තටම කඩදාසි කොලේ ඉවරයක් නැහැ. ඉවරයක් වෙලා නැහැ කියලා මේ කියන්නේ. දැන් ඒ පත්තු වෙනකොට කඩදාසි කොලේට ගිනි ඇවුනාට පස්සේ එහි තියෙන උෂ්ණ ධාතුව මේ ලෝකයට අවකාශයට යනවා. ඒ වගේම තමයි අලු ටික මේ පොළොවට යනවා. පොළොවට වැටෙනවා. ඒ අලු මේ පොළොවේ පසත් එක්ක එකතු වෙනවා. මේ රස්නය ඒක පිච්චෙන රස්නය දහණය වෙනදී මේ අවකාශයේ අවකාශයට යනවා.
तो अलू टीका पास टेकू पास पास की दे अवश्य नवत गसा खेदेन नवत गसा खेदेन गसा खेदिला गसली नवत को हादन ये तो आपहु नवत कड़दासी तीन एमसा पेन्न थमद नाम अभी शीतरगा बुद्रजान महंस की मे दर्शने सिद्धार्थ कुमार अतरम सत्यवशन मुखदमी लोकट हेलीकू दारशनिक क्रियाव अतटम पुद्गल मनसतु अभी मे गुडनगाहगिनी सितिविली लोके हेमदेकटम हेतु प्रत्यक्तीर हेतु फलयाकतिवीन एनिसा सामान्य मनुष्य मरण्यक् परमार्थ सत्य तमें आध्यात्मिक विमुक्ति अवबोध नून के ईलंगट ईलंग भावयाकट अतिवेन ईलंग भाव ये भाव सकस्वी आसव कील वचने तो हरतीनो आसव कील वचने आस वक्य ज्ञान किल तहतीनो यो बुद्रजान महंसेट तिबुन विशेष ज्ञान के सन्धान च्युतोपाज्ञान पुब्बे निवासान आस वक्य ज्ञान आस वक्य ज्ञान तमय बुद्रजान महंसे सतुनु सतुनु विस्मित ज्ञान बुद्रजान महंसे शीलु आसव्यां श्रेयकला प्रहीन कलपु उत्तम्यान वहांसे आसव ज्ञानी केलेस केलेस ज्ञान हेतुपालयाक हेतुपालयक प्रतिपालयाक तमें हम वेलायम हेतुपालयाक तमें सीताक ज्ञान हेम सीताक अतिवेनम कक्खो हेतु एक इबे हटगान्ने एक मम की हुए मे देवालो ना इबे हटगान्ने विनाश विमक सिधु वेन्ने नह नैवते हटगान्न नैवते हटगान्न हेतु एक फलयाक लेस नैवते हटगान्न තවත් උදාහරණයක් කියන්නම් තවත් තේරුම් ගන්න අපිට කොහොමද වැස්ස හම්බ වෙන්නේ අපි දන්නවා වෙදර් රිපෝට් එකේ අපිට කියනවා හෙට වහිනවා කියලා එහෙම නැත්නම් අද හවස වහිනවා කියලා අද රෑ වහිනවා කියලා ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ එහෙම කියන්නේ කොහොමද වලාකුළු වල නිරීක්ෂණය තුලින් ඒගොල්ලෝ නිගමනය කරනවා ඒ වලාකුළු වල තියෙන ස්වභාවය හේතු කොටගෙන වැස්ස ලැබෙනවා කියන එක වහිනවා කියන එක එහෙනම් වහින්න සකස්ුනේ මොකද්ද හේතුනේ ඒ වලාකුළු වල ස්වභාවය ඒ වලාකුළු වල ස්වභාවය හේතු කොටගෙන තමයි වැස්ස ඇති වෙන්නේ ඒකයි අපිට කලින්ම නිරීක්ෂකයෝ අපිට කියන්නේ හෙට වහිනවා අද වහිනවා එහෙම නැත්නම් හෙට ස්නෝ කරනවා ওই විදියට අපිට කියන්නේ ඒ වලාකුළු වල නිරීක්ෂණය අනුව ඒ නිසා ඒක තමයි හේතුව ඒ හේතුවේ ප්‍රතිඵලය තමයි අපිට වැස්ස කියලා ලැබෙන්නේ. සහ හැම දෙයකටම හේතු ප්‍රත්‍යක් තියෙනවා. හේතු ප්‍රත්‍යක් නැතුව මේ දේවල් හටගන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටිච්ච සමුප්පාද මේ ලෝකේ පටිච්ච සමුප්පන්නයි. මේ ලෝකේ ඔයත් අහලා තියෙන මේ වචනය පටිච්ච සමුප්පාදය මේ ලෝකය බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් පටිච්ච සමුප්පන්නව තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම තුළින් සිද්ධ කරන්නේ මේ තියෙන ස්වභාවය මිනිස් මනස සාමාන්‍ය මිනිස් මනසට අල්ලගන්න බැරි ගවේෂණය කරගන්න බැරි මායාකාරීක වගේ හැසිරෙන කෙලෙස් සහිත ලෝකය තුළ අතරමං සිටින වේගවත් ගමනක සැරිසරන මේ මනස ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගැනීම සම්බුදු නුවණ ලෙස සලකනවා. ඒ අවබෝධ ඥානය තමයි ලෝකයට දේශනා කරේ සත්‍ය වශයෙන්ම අපිට කියන්න බෑ බුදු කෙනෙක්ගේ ඥානය කුමක්ද කියලා අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඥානය කියන්න පුළුවන් තවත් බුදු කෙනෙකුට පමණයි ඒ නිසා පින්නදුනි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගවේෂණය කරන ශ්‍රාවකයෝ හැටියට අපිත් මේ ඉගෙන ගන්නේ හේතුඵලවාදී ධර්මයක් අනුව අපි මේ සිත් සකස් වෙමින් යන ගමන තුල අතරමං නොවි ධර්ම අවබෝධයට පත් වෙලා ඒ තුලින් अपे संसार जीवित अतरमा नुवि सतरपाय नुटि स्थिरव हेम नम यम किसी धनात्मक अवबोधे कि ससर गमन करट अपट है कि लभन हेम नौनु अपट लभिलतेन मे मनुष्य जीवित अभी दाने नह अपट आत्मकीय कि मे मनुष्यात्म्यक लभुन किल एवगेम तमय अपट कियान्न पुलुवांकमक नह तव ईलांग भावय हेम ईलांग आत्म मे विद्यट गमन करण मे काल हेतु अभी मुनमुन वगे देवाल कुमन स्थाने पटिसंधि एम नवद उत्पत्ति लभ्य सा अभी हेम विलायम शीतरगा
හේතුඵලවාදී ධර්මයක් අනුව තමයි මේ සිත් සකස් වෙන්නේ. හිත හැදෙන්නේ සකස් වෙන්නේ හේතුඵලවාදී. භෞතික නිර්මාණයක් වෙන්නේ භෞතික ඕනම දෙයක් සකස් වෙන්නේ හේතුඵලයක් ඇති කරගෙන. ඒ නිසා මේ හේතුඵලය ඇත්තටම විතක ස්ථිර පවතින දෙයක් ලෙස මේ මනසට බොහෝ වෙලාවට ඒත්තු ගන්නට පටන් ගන්නවා. ඔයත් දන්නවා දොරබාගෙට ඇරලා කිව්වත් එකයි දොරබාගෙට වහලා කිව්වත් එකයි. දෙකම තියෙන එකම උත්තරය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල මේ සංසිද්ධිය ඔය අපි අවබෝධ කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා කැලැත්තුණු වතුරු භාජනයක එහෙම නැත්නම් පොකුණක දිය කැළඹීම නිසා පොකුණේ තියෙන අපිට පිරිසුදු බව එහෙම නැත්නම් එහි තියෙන වතුරවල තියෙන පතුල එහෙම නැත්නම් මේ පිරිසුදු භාවය අපි කියයකින් අදහස් කරේ පැහැදිලිකම පේන්නේ නැති වෙලා යනවා. මේ මනස කියන්නේ අන්න ඒ වගේ දෙයක්. හේතුව තමයි අපි දන්නවා අපි නිතරම සිහිපත් කරන දෙයක් තමයි අපි මේ මනසේ වේගවත්ව සැරිසරන සිත් ගොඩක් තියෙනවා. ඒවට අපි සාමාන්‍ය සිංහල විහාර කියන්නේ සංකල්ප කියලා. මේ සංකල්ප අපි ගොඩාක් ගන්නවා. බනහන්නේ සංකල්ප තමයි දැන් ගොඩනගාගන්නේ. ඒක හොඳයි. මේ සංකල්ප ගත්තට වරදක් නැහැ. මේවයින් හිත කැළඹෙන්නේ නැහැ. මේ ධර්මයේ ඉගෙන ගත්තම හිත කැළඹෙන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගත්තම කැළඹිච්ච හිත සංසුන් වෙන එක වෙන්නේ. එහෙම නැත්නම් තියෙන අවුල් ලිහින එක වෙන්නේ. ඒක නිසා ධර්මය ඉගෙන ගැනීම අතිශය වැදගත් බව අපි හැමදෙනාම දන්න කාරණාවක්. ඒ නිසා තමයි අපි මේ දේවල් සිද්ධ කරන්නේ. සා පින්වත්නි අපේ මනස කියන මේ මනසේ සංකල්ප අපි ඉපදුණු දවසේ ඉඳලා අපි දෙමව්පියන්ගෙන් අපි ගන්නවා. ඊළඟට කින්ඩර්ගාර්ඩන් යන පටන් ගන්නවා. ප්‍රී කින්ඩර්ගාර්ඩන් ඊළඟට ස්කූලේ යන්න ගන්නවා. ඊට පස්සේ මිඩල් ස්කූල්, හයි ස්කූල්, කොලේජ් ඔය විදිහට ඉගෙන ගන්නවා. ඒ අතරව ඒ කාලය තුල යුනිවර්සිටි යනවා. තවත් ඒ කාලය තුල පුවත්පත්, ඊළඟට මැගසින්, තව මොනවද අපි අන්තර්ජාලය, නොඑක් දේවල් එක, සමාජයේ යාළු මිත්‍රයෝ, නෑදෑයෝ කියයි, නොඑක් ඒවත් එක තමයි ජීවිතය. එතකොට මේ හැම දෙයකින්ම සංකල්ප තමයි අපිට ඉන්නේ. ගොඩාක් තැන්වලින් අපි සංකල්ප ගොඩනගා ගන්නවා. ධර්මයේ සම්බන්ධවත් එහෙමයි. දහම් පාසල් ගියපු කාලේ ධර්මයේ ගැන සංකල්ප ඉගෙන ගත්තා. ඔයත් මේ කියන කාරණා ඔක්කොම දන්නවා. දහම් පාසලේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ගොඩාක් දේවල් ඔයත් ඉගෙන ගත්තා. අපිත් අපේ ළමයින්ට උගන්වනවා මේ. ඒ විදිහට මේ සංකල්ප ගබඩාවක් තමයි මනස කියන්නේ ඇත්තටම. මේ හැම එකක්ම නිකන් තියන්නෙත් නෑ. බොහෝ හැම වෙලාවම සංස්කරණය කරනවා. හැම වෙලාවෙම අපි කරන්නේ සංස්කරණයට පාක් කරනවා. සංස්කරණය කරනවා. නොදා ඒකයි අපි සංඥාව කියන්නේ තියෙන දේ. අපි තුල මේ වෙන විටත් සංඥා අපේ මනස තුල තියෙනවා. රූප සංඥා ඒදාච අපි දන්නවා. ඇස රූපය ඇස ඊළඟට මන. ඒක තමයි විඥාණය තියෙන්නේ. ඒතකොට රූපයක් දැක්කා, ඇසින් රූපයක් දැක්කා, චක්කු විඥානයක් ඇති වුණා. සිතක් ඇති වුණා. කණෙන් අපි සින්දුවක් අහනවා. ඒතකොට සින්දුවක් ඇහුවම ඔන්න කන උපයෝග කරගෙන සින්දුව ඇහුවා. ඊළඟ විඥානයක් ඇති වුණා. හ්ම්. සෝත විඥාන. ඔය විදිහට තමයි සංකල්ප අපි එකතු කරගෙන තියෙන්නේ. මේකේ වරදක් නැහැ. අපි අධ්‍යාපනය සඳහා, ඒ වගේම අපේ ජීවිතේ පහසුව සඳහා, ඒ වගේම අපි ඉගෙන ගන්නවා. ඒක තමයි අපි එක කරනවා. මෙතන තියෙන ගැටලුව තමයි සසර අතරමං වීම. අපි මේ ගොඩනගා ගන්න ලෝකය ස්ථිර පවතින දෙයක් ලෙස බොහෝ වෙලාවට මේ මනස පොළඹවනවා. මේ මනස පොළඹවනවා. ඉතාමත්ම රස්නේ වෙලාවක ඈත පාරේ ඈත තැනක ඉඳගෙන බලනකොට තවත් ස්ථානයක අපිට දැක ගන්න පුළුවන් මිරිඟුව. මිරිඟුව කියන්නේ හරියට ජල දහරාවක් වගේ. හැබැයි මේ ජල දහරාව අපි දුරට පේන ජල දහරාවක් වුණත් ඒ සත්‍ය වශයෙන්ම ජල දහරාවක් නෙවෙයි. මිරිඟුවක්. ඉතින් අපේ මේ මනසේ තියෙන වේගවත්භාවය නිසා අපි දන්නේ නැහැ අපි ගොඩනගාගෙන ඉන්න, අපි සිතාගෙන ඉන්න මේ ලෝකය ස්ථිර පවතින දෙයක් හැටියට අපිට හැම වෙලාවෙම හේතු කරනවා. හැම වෙලාවෙම පෙන්නනවා. හැම වෙලාවෙම පෙන්නනවා. මේක වේගවත්. වේගවත් නිසා අපිට පුළුවන් එක එක ඒවට මාරු කර කර ඉන්න. එක එක සිතින් සිතට මාරු කර කර ඉන්න පුළුවන්. වෙලාවකට මාරු කරන සිත් නිසා ගොඩාක් අය දුකෙන් ඉන්නවා.
තවත් අය කනස්සල්ලෙන් කනගාටුවෙන් පසු වෙනවා අඬනවා ඒ වගේම තමයි තවත් අය සතුටින් ඉන්නවා ඒ සතුටත් తాවකාලික දෙයක් බවට පත් වෙලා ආපහු ඒක පොඩ්ඩක් චේන්ජ් කරලා ඒකට ආයි වෙනස් කරලා බලනවා කොහෙ බලනවා වෙන විදිහකින් ලබා ගන්න පුළුවන්ද කියලා ඔය විදිහට මේ ආයු කාලය ගත කරන වෙලාවේදී මනුස්ස ස්වභාවය තමයි අපි ඉන්න ඉරියව්ව අපි ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් අපි හිතන ඉරියව්ව වෙනස් කරන එක ඒක නිකන් සරල උදාහරණයක් ගත්තොත් වාඩි වෙලා ඉන්නකොට ටික වෙලාවක් කඩලා වාඩි වෙලා ඉන්නකොට හිතනවා නැගිටලා හිටියනම් හොඳයි කියලා කොහෙට හරි හිටුණා නම් හොඳයි කියලා ගිලන්දට ගිහිල්ලා බුද්ධිය ගත්තා නම් හොඳයි කියලා හිතනවා ඒ වගේ ශාරීරිකව අපිට එක එක ඉරියව් ඉල්ලනා වගේම මානසිකව ගොඩනගාගත්ත සංකල්ප ලෝකයේ තුලත් අපි හැම වෙලාවෙම වෙනස් කර කර මේ වත් දකින්න පටන් ගන්නවා ඒ අත්දැකීම නිසා එහි තියෙන වේගවත්භාවය නිසා අපිට දැනෙනවා මේක ස්ථිර පවතින දෙයක් හැටියට. බුදුරජාණන් වහන්සේ සත්‍ය වශයෙන්ම අපිට දේශනා කරේ මෙන්න මේ කාරණාව. සිද්ධාර්ථ කුමාරයා සාරාංශක කල්ප ලක්ෂයක්, ඒ කියන්නේ ආත්ම ගණනාවක් මේ පරේෂණය සිදු කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මිනිසුන් රාග දෝෂ මෝහ නැති කරන්න මාර්ගය පෙන්වලා දුන්නා. ස්ථිර පවතින දේ ප්‍රතිඵලයක් නැහැ කියලා උන්වහන්සේ අපිට දේශනා කළා. ස්ථිර පවතින දේ ප්‍රතිඵලයක් තියෙනවා නම් අපිට ඕන විදිහට අපි කැමති විදිහට අපි බලාපොරොත්තු වෙන විදිහට පවතින්න ඕන. හැබැයි ඒ විදිහට පවතින්නේ නැති එකයි මෙතන තියෙන ගැටලුව. නිසා පින්නතුනි ස්ථිර පවතින දෙයක ස්ථිර පැවැත්මක් තියෙනවා කියන හැඟීම ඇතිවීම අපි කෙලෙස් අතර අතරමං වීමට පත් වෙනවා. ඒ වගේම තමයි අපි හේතුඵල වාදීව හිත සකස් කරන එක වේගවත්ම මහා විශාල ප්‍රමාණයක් හැම වෙලාවකදීම අපි සකස් කරනවා. ඒක අපි එහෙම සකස් කරමින් අපේම ඌ ලෝකයක් අපි සකස් කරගෙන ඒ ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. ජීවත් වෙලා අපිට ඒ ලෝකයේ තුලින් අපිට ගොඩාක් දේවල් අපිට පේන්නේ නැතුව එය මම මගේ එහෙම නැත්නම් ප්‍රතිඵලයක් තියෙන දෙයක් ලෙස හිතමින් අපේ මනස තුල හිරකාරයක් වෙලා අපි මියනවා. ඒ හිරකාරත්වය ඒ බැම්ම තමයි රාගක්කය දෝසක්කය මෝහක්කය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට නිර්වාණ කියන්නේ ඒ කියන්නේ මනත්නම් මේ අවබෝධ ඥාණයට පත් කරන මනස තුල ওই සීළු කඩයින් පසු කරගෙන යන හරියට කඳ පාමුලේ ඉඳලා අපි යම්කිසි දුරක් බලනකොට අපිට පේන්නේ ටික දුරයි. හැබැයි අපි අමාරුවෙන් හරි කඳ උඩර නැගගත්තොත් අපිට පේන වපසරිය ගොඩාක් වැඩි. ගොඩාක් ඈත පේනවා. කඳ පාමුල හිටියට වඩා ධර්මයේ ඉගෙන ගන්නකොට දහම් ඇස පහළ වෙනකොට ටික ටික මේ සියලු දිසාවන් සතිමත් බවත් තුලින් ඔහුට පේන්න පටන් ගන්නවා. ඔහු නුවණින් මේ දේවල් විමසන්න පටන් ගන්නවා. එහි විමසීම තුලින් ඔහු ප්‍රතිඵල රහිත බව දැනගන්නෝ ඔහු විඳින ලෝකයේ තුල. එතකොට එහි తాවකාලික ආශ්වාදයක තෘප්තියක එහෙම නැත්නම් යම්කිසි වින්දනයක් තිබෙන බවත් ඒ වින්දනේ සත්‍ය වශයෙන්ම වින්දනයක් තිබෙනවා එහි ස්ථිර පැවැත්මක් නැති බව එහි පැවැත්මක් නැති නිසා එහි අතරමං නොවන පුද්ගලෙක් බවට පත්වීම දක්වා අපේ මනස උසස් කොට තබන බුදුරජාණන් වහන්සේ ඔය හිරකාරත්වයෙන් තමයි අපි ගලව ගත්තේ ඇත්තටම මොක හිරගයක් ඒ කියන්නේ ඕක ඇතුලේ ජීවත් වුණොත් අපි දන්නේ නැතුව අතරමං වෙනවා අපි දන්නේ නැතුව අපිම කියලා ලෝක හදාගෙන සමහර වෙලාවට කෙලෙස් අතරමං වෙලා අපි දන්නේම නැතුව දාල යන දුකයි එහෙම නැත්නම් අපි අපේ කියලා අපි තියාගෙන ඉන්න අපේ ශරීරේ ඉඳලා අපි හැම දෙයක්ම මේ වෙනස් වීම අපිට දරා ගන්න බැරුව ප්‍රතික්ෂේප කරන්න බැරුව අපිට ඒ බලාගෙන ඉන්න බැරුව බොහොම දුකෙන් කනගාටු වෙන එහෙම නැත්නම් එය අමතක කිරීම සඳහා වෙන වෙන දේවල් කරමින් කාලය ගත කරන කෙනෙක් බවට පත් නොවි මේවන් උතුම් වෙසක් පෝය දවසක හැම දිනම බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය තුලින් අවබෝධයට පත් වුණු එහෙම නැත්නම් මේ බැමි ලිහල දාපු බැමි කඩල දාපු නිදහස් මනසක් ඇති ශ්‍රාවකෙක් බවට පත් කරන්නටයි බුදුරජාණන් වහන්සේ අපට දා මේ මඟ පෙන්වා දුන්නේ පින්නතුනි ඔබ හැම දිනාටම අපි සිහිපත් කරන්න කැමති අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ පන්සලේ අපි අද උදෑසන පටන් මේ මොහොත දක්වාම සීල භාවනා වැඩසටහන් අපි සිද්ධ කරා
උදෑසන අපේ පින්වත් හැම දෙනාම පළමුවෙන්ම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වුණා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ උදෙසා උදෑසන බුද්ධ පූජාව පූජා කළා. ඒ වගේම උදෑසන බුද්ධ පූජාව පූජා කිරීම අපිට විශාල වේලාවක් භාවනාවට යොමු කරන්න කාලය නැතිුණත් කිසියම් විදියකින් අවබෝධයක් එහෙම නැත්නම් දැනුමකුත් මේ අතර ලැබුණා. අපි හැමදාම සිහිපත් කරනවා දැනුම වගේම අවබෝධය ඊටත් වඩා වැදගත් කියලා. නිසා දැනුම අපිට අවශ්‍යයි. සමහර ප්‍රශ්න විසඳ ගන්න අපිට දැනුම අවශ්‍යයි. ඒ නිසා තමයි වැටු ධර්මමේ ප්‍රශ්න ධර්මමේ කාරණා විමසන්නේ. ඒ ගැටලු විසඳා ගන්න. ගැටලු විසඳීම තුලින් ඒ ප්‍රශ්නයක් නැති බවට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ ගැටලු විසඳන්න. විසඳුවාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණා කියන්නේ අපි දන්නවා ඒ විසඳුනා කියන එක. විසඳුනාට පස්සේ මොනවද තව කතා කරන්න තියෙන්නේ? විසඳුණු විදිය ගැන කතා කරන්නත් පුළුවන්. විසඳුනාට පසුව ලැබෙන සුවය ගැන කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධර්මමය පැත්තෙන් ගත්තොත් එහි තියෙන ආධ්‍යාත්මික සැප කෙනෙකුට වචනෙන් විස්තර කරන්න බැරි වුණත් Tamanta ආධ්‍යාත්මිකව එය අත්දැකීමෙන් අවබෝධ කරගෙන ඒ සුවය විඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් එදිනදා ජීවිතේ ගත්තොත් විසඳුමක් ලැබුණොත් ඒ විසඳුම ලැබුණට පස්සේ කරන්න ඕන දේවල් සිද්ධ කරන්නත් පුළුවන්. ඒ නිසා පින්නතුනේ මේ හේතුඵලවාදී ධර්මය තුළ හේතු අනුව සකස්සන සිත් බොහොම පරිස්සමින් සකස් කරගන්න අවශ්‍යයි. ඒ සකස්සන සිත් බලහත්කාරයෙන් එහෙම නැත්නම් වෙනත් විදිහකින් නතර කරන්න පුළුවන් කමක් නැහැ. සිත ස්වාභාවිකයි. සිත කියන්නේ මේ ස්වභාවික දෙයක්. ඒ නිසා මේ සිතට මේ ඉන්ද්‍රියන් තුළින් ලබන අත්දැකීම් ගොඩාක් බාහිර අරමුණුත් එක්ක අපි අත්දැකීම් ලබනවා. ඒ වගේම අපි ටික ටික වැඩිහිටි වෙන්න වයසට යන අපි තුල ගොඩනගාගත් අභ්‍යන්තර සිතුවිලි ඒ අතර ගොඩාක් දේවල් තියෙනවා මේ. ඒ නිසා අභ්‍යන්තරව පවතින සිතුවිලි බාහිරින් ලබා ගන්න අරමුණු එකට එකතු වෙලා අපි හැම වෙලාවෙම සංසන්දනාත්මකව දේවල් තීන්දුව తీරන ගන්නවා. එහි අපි හැම වෙලාවෙම සිහිපත් කරන්නට ඕන සසර අතරමං නොවන ඒ වගේම කර්මඵලයට බරපතල නොවන සසරේ සතර අපායට නොවැටෙන සිත් සකස් නොකිරීමට වග බලා ගැනීමට ශ්‍රාවකයා ධර්මයේ දැකීම තුළින් සමත් වෙන බව අපි සිතර ගන්නට ඕන. නිසා පින්නතුනි ඔයත් හැම දිනාටම අපි නැවතත් සිහිපත් කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ මේ සී සද්ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස පහසුව පිණිස ඒ අයට මේ ජීවිතයේ යම් අරමුණක් සඳහා ජීවිත දුකින් එතර වීම සඳහා උන්වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බලලා ඒ කැපවීම සිද්ධ කරා. නිසා පින්වත්නි අපි මේ ජීවත් වෙන ලෝකයේ තුල සම්මුති වශයෙන් අපිට ඒ අයට බැඳිච්ච වගකීම් යුතුකම් බොහෝ දේවල් තියෙනවා. නිසා ධර්මයේ හදාරන ගමන තමන්ගේ වගකීම් යුතුකම් පවුල වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සමාජය වෙනුවෙන් පරිසරය වෙනුවෙන් අපි හැම කෙනෙකුටම සිද්ධ කරන්නට වග බලා ගන්නට ඕන. නිසා අපි කරුණාව මෛත්‍රිය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව ආදී වශයෙන් අපි ඉගෙන ගන්න ඔය කාරණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භෞතික එදිනදා ජීවත් වෙන ක්‍රමය වගේම ආධ්‍යාත්මිකව කොහොමද ජීවිතය පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්නේ කියලා කාරණා දෙකම සමෘද්ධිමත් කරපු පෝෂණය කරපු දැක්මක් තමයි බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන්නේ. ඒක අපි මේ ලෝකයේ ලැබපු ඉහළම ත්‍යාගයයි. පින්වත් එනිසා ඔබ හැම දිනම සිතර ගන්න. අද මේ උතුම් වෙසක් පොයේ දවසේ මමත් මනුස්ස ජීවිතයක් ලැබිලා මිනිසත් බව මට ලැබුණා. මට ප්‍රඥාව ලැබුණා. ඒ වගේම තමයි පුංචි කාලේ අම්මා තාත්තා ගොඩාක් දේවල් නොදුන්නත් අම්මා තාත්තා අපිව හදලා තිනවා, සකස් කරලා තිනවා. අද විශේෂයෙන්ම Mother's Day. ඉතින් අපි ඇත්තටම අපේ ධර්මයට අනුව අපිට විශේෂ දවසක් නැහැ. අපේ දෙමව්පිය අපි හැමදාම ජීවිත කාලෙම අපි ආදරයෙන් කරුණාවෙන් අපි ඒ අයට අපේ ධර්මානුකූලව අපි ඒ අයට සංග්‍රහ කරනවා. ඒ වගේම රැක බලා ගන්නවා. ඒ වගේම ඒ අයගේ ගුණ අපේ හදවතේ තැම්පත් කරගෙන තියෙනවා. ඒක අපි ධර්මයේ තුලින් ලබාගත් ඉගෙනගත් ක්‍රමයක්. ඒ නිසා පින්වත්නි අපි
මේ යන ගමන තුල මනුෂ්‍ය ජීවිතයක් අපි ලැබිලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපිට මුණ ගැහුණා. ඒක විශාල වාසනාවක්. සමහර අයට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. උපතින් බෞද්ධුණත් සමහරලාට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතු වෙලා යනවා. එහෙම වුණොත් ඒක ඉතාමත්ම අවාසනාවන්ත දෙයක්. හේතුව තමයි අපි මේ ආගමක් හැටියට අදහන එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම. අපි මේ දර්ශනයක් හැටියට එහෙම නැත්නම් දැක්මක් හැටියට අපි මේක අවබෝධ කරගෙන නිදහස් වෙන මාර්ගයක් තමයි උන්වහන්සේ අපිට දේශනා කරේ. ඒ නිසා පින්වත්නි අද හැම දිනම මේ ධර්මය ලබා ගන්නට, ධර්ම අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීම විභාගයක් කොට සලකන්න ඕන. මේ ලැබූ මනුස්ස ජීවිතයේ බුද්ධ කියන වචනය අහන්න ලැබීමත් ඒ වගේම තමයි බුද්ධ කියන ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහන් මග පරිශන කරන්න, ගවේෂණ කරන්න, ඒ වගේම එහි කරුණු යෝනිසෝ මනසිකාරයෙන් දැකලා අවබෝධ කරගන්නට ප්‍රඥා ඇස උදා කරගන්නට අවස්ථාව ලැබීම අපි කරපු වාසනාවක්. ඒ වාසනාව සම්පන්න අවස්ථාව පෙපින්වත් හැම දිනම ලබාගෙන තිබෙනවා. ඒ නිසා අපි ගත කරන හැම තප්පරයක්ම, හැම පැයක්ම, හැම දවසක්ම අපිට ආපොස්සට නැවත ගන්න පුළුවන් කමක් නැහැ. එහි තියෙන කිසියම් මතකයක් විතරයි. ඒ නිසා පින්නතුනි අපි ගත කරන හැම මොහොතක්ම අපිට ගොඩාක් වටිනවා. ඒකට හේතුව තමයි මේ මොහොත ක්ෂණයකින් නැති වෙලා යනවා. තව ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඊයේ ගත කරපු කාලේ මතකයේ විතරයි දැන් තියෙන්නේ. ආයි කවදාවත් අපිට ඊයේ දවස ආයෙන්නේ නැහැ. මේ ගත කරන පැය නැවත අපිට එන්නේ නැහැ. ඒ නිසා අපි ගත කරන මොහොත තුල යෝනිසෝ මනස්කාරයෙන් එහෙමත් නැත්නම් සතිමත් බව තුලින් අපිට මේ මොහොත තුල ජීවිතේ දකින්න, ජීවිතේ විඳින්න කියන එකෙන් අදහස් කරේ තමන්ගේ සිතේ කෙලෙස් සිතිවිලි ආසව පිළිබඳ අවබෝධඥානය ඇති කරගෙන තමන් ඒ තුලින් ජයග්‍රහයි ඇස එහෙම නැත්නම් ධර්ම ඇස පහල කරගෙන මේ සසර ජීවිතයෙන් පූර්ණ අවබෝධත්වයකට පත්වෙන ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වීමට අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්න. ඒ නිසා පින්වත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා අද මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසෙන් නිති කරගෙන හිමිදිරි උදෑසන සිල් සමාදන් වුණා, බුද්ධ වන්දනාව සිද්ධ කළා, ඒ වගේම ධර්මදේශනා කීපයකටම සම්බන්ධ වුණා. ඒ සීල ආකාරයෙන් රැස් කරගත්ත උදාර පුණ්‍ය ශක්තිය පින්වත් හැම දිනාටම ජීවිතයේ ධර්ම අවබෝධය ලැබලා සතුටින් සැනසෙල්ලෙන් සැහැල්ලුවෙන් නිදහසේ ජීවත් වෙන්නට මානසික හිරකාරත්වයෙන් මිදුණු ලෝකයක නිදහස භුක්ති විඳින්නට අවශ්‍ය කරන ඥානය ධර්මමය දැනුම තව තවත් වැඩි දියුණු වේවායි කියලා අපි හැම දිනටම ප්‍රාර්ථනා කරනවා. ඉනිසා පින්නතුනි 2020 අවුරුද්දේ වෙසක් පොය දවසේ අපි හැමෝම පන්සලේදී වෙනද මුණ ගැහෙනවා. පන්සලේ දවසෙම ගත කරලා පන්සලේදී අපි භාවනා වැඩසටහන්, භාවනා ප්‍රායෝගික පුහුණු කරලා ඒ වගේම ධර්ම සාකච්ඡා කරලා මේ විදිහට අපේ දවස තාමත්ම ප්‍රයෝජනවත් ලෙස අපේ පන්සලේ අපි ගත කරනවා. හැම මාසෙම සිල් වැඩසටහන අපි සිද්ධ කරනවා. අපේ පින්වත් හැම දිනාම බොහෝ පිරිසක් ඒට සම්බන්ධ වෙලා තමන්ගේ දවස, තමන්ගේ කාලය ඒ සඳහා වෙන් කරගෙන එදාට පන්සලට ඇවිල්ලා දවසෙම ගත කරලා ධර්මමය දැනුමින්, ඒ වගේම ධර්මමය අවබෝධයෙන් නික්මලා යනවා. සා පින්නතුනි අපිට ඉතුරු වෙන්නේ එහෙම නැත්නම් අපිට ලබා ගන්න පුළුවන් පරමාර්ථ ජයග්‍රහණය එකයි. ඔයත් දන්නවා සම්මුති සහ පරමාර්ථ වශයෙන්. පරමාර්ථ කියන්නේ මේ ආධ්‍යාත්මික ලෝකයේ ජයග්‍රහණය. ඒ සඳහා අවශ්‍ය කරන ඥාණය තව තවත් වැඩි දියුණු වේවායි, ධර්මාවබෝධයටපත් වේවායි අපේ පින්වත් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, සම්මා සම්බුද්ධත්වයටපත් වීම සහ මහා පරිනිර්වාණය කියන සිදුවුණු උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරන වෙසක් පොය දවසේ සහභාගී වුණු සම්බන්ධ වුණු පින්වත් ඔබ හැම දිනාටම මම ආශිර්වාද කරනවා. නිරෝගී සුවය ලැබේවා, ආයුරාරෝග්‍ය සම්පන්නිය ලැබේවා, ඒ වගේම දුක් කරදර බාධා ඇති නොවි සතුටින් ජීවිත ගත කරන්නට හැම දිනාටම පිනින් කුසලයෙන් ජීවිතය වර්ධනය කරගන්නට අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවායි ප්‍රාර්ථනා ස්ථාන කරනවා. පින්නතුනි අපි ඊළඟට සිල් පවාරණ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම තමයි මම නැවතත් සිහිපත් කරනවා හැන්දෑවේ 7ට අපි දම්සක් පැවතුම් සූත්‍රය සජ්ජායනා කරනවා.
ඔයත්ගේ නිවසේ පිරිවානපොත් වහන්සේ බොහෝ දෙනෙක්ගේ නිවසේ මම දන්නවා තියෙනවා කියලා. ඒ නිසා Taman බුදුන් වඳින නිවසේ ඒ බුදුන් වඳින ස්ථානයට ගිලන්පස සූදානම් කරගන්න. ඒ වගේම දැන් සිල්පවාරෙන් පසුව අපිට පැය දෙකකටත් වඩා කාලයක් අපිට තියෙනවා. ඒ අතරතුර කාලය වත්තන්ගේ විවේකය ඒකත් සතිමත් බවින් ඒ විවේකය ලබාගෙන ගිලන්පස බුද්ධ පූජාව සකස් කරගෙන පිරිවානාපොත් වහන්සේත් ළඟට අරගෙන අපි දම්සක් පැවතුම් සූත්‍ර සජ්ජායනාවට සූදානම් වෙමු. බුද්ධ වන්දනාව සිඳ කරලා බුදුරජාණන් වහන්සේගේ කුළුඳුල් දේශනාව උන්වහන්සේ මේ ලෝකේ ධර්මාවබෝධයට පත් වෙලා අනේක ජාති සංසාරං සන්දාවිසං අනිමිසං මම මේ ගේ හදන වඩුව නැති කරා, මේ ගේ නැති කරා කිව්වා. ගේ කිව්වේ මොකක්ද? කෙලෙස් නැමැති ගේ. කෙලෙස් නැමැති ගේ නැවත සකස් වෙන්න ඒ බිල්ඩින් එක, ඒ ගෘහය නැවත හැදෙන්න ඉඩක් නෑ මගින් කියලා ප්‍රතිඥා දුන්නා. බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දේශනා කරලා උදපාදි ඥානං, උදපාදි පඤ්ඤා, උදපාදි විජ්ජා, උදපාදි ආලෝකය, ආලෝකෝ ආලෝකය, ප්‍රඥා ඇස, එවාගේම විද්‍යාව මේ ලෝකයේ කිසි කෙනෙකුට ඉක්මවා යා නොහැකි ඇසක් මට පහළ වුණා කියලා ප්‍රතිඥා දුන්නා. ඒ ප්‍රතිඥා දුන්නේ සක් පොය දවසේ අපි හැම දෙනාම හන්දෑවේ හතට ගිලන්පස පූජා කරලා දම්සක් පැවතුම් සූත්‍ර සජ්ජායනා කරලා අද දවසේ කටයුතු නිමාවටපත් කරමු. අපි හැම දිනම දැන් තුන් වතාවක් නමස්කාරය කියන්න සිල් පවාරණය කිරීම සඳහා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා
අප්‍රමාදේන සම්පාදේ තබ්බං. හොඳයි පින්වත්නි, හැම දිනම සාදුකාරයක් පවත්වන්න. අද දවස පුරාම හැන්දෑවේ හතින් අපි දම්සක් පවතුන් සූත්‍ර සජ්ජායනා ආරම්භ කරලා සීල භාවනා වැඩසටහනි කටයුතු අපි නිමාවට පත් කරනවා. එවගේම අද මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණු අපේ පින්වත් දායක හැම දෙනාමත් අන්තර්ජාලය හරහා YouTube එවගේම Zoom meeting හරහා සම්බන්ධ වුණු අපේ සියලුම දෙනාටම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඇති වෙලා තියෙන වසංගත උදුරු නිසා අපිට පන්සලට එකතු වෙලා මේ පින්කම සිද්ධ කරන්නට අවස්ථාවක් ලැබුණත් අපි තාක්ෂණය උපයෝගී කරගෙන අපි අද දවසේ වැත්තන්ගේ නිවස පන්සලක් විහාරයක් බවට පත් කරගෙන දවස පුරාම ආධ්‍යාත්මිකව බොහෝමත්ම උද්‍යෝගින් වීරිය ඇති කරගෙන වෙසක් සීල භාවනා වැඩසටහන සඳහා වැත්තෝ මෙතෙක් වෙලා සම්බන්ධ වෙලා සිටියා. හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. නැවතත් හදපු වඩපු මෞද්‍යමෝපියන්ටත්, පවුලේ සියලුම සමාජික සමාජිකාවන්ටත්, දූදරුවන්ටත්, එවගේම අපේ පන්සල පවත්වා ගැනීම සඳහා ආධාර උපකාර කරමින් සිව්පසයෙන් මාසිකව දන් පැන් පූජා කරමින් පන්සලේ දියුණුව සඳහා, අභිවෘද්ධිය සඳහා, සාසනික පණිවිඩය තව තවත් ගෙන යාම සඳහා පන්සලට ශක්තිය ධෛර්යය ලබා දෙන, තමන් බොහොම වෙහෙස මහන්සියෙන් උපයන මුදල් පන්සලට පරිත්‍යාග කරමින්, ඒ වගේම තමන්ගේ ශ්‍රමය කාලය පන්සල වෙත යොමු කරමින් සේවය කරන, කටයුතු කරන පින්වත් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඒ සියලු කටයුතු මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ලෝකයට ගෙන යාම සඳහා භික්ෂුන් වහන්සේලා හැටියට අපි දායක පිරිස හැටියට ඔයත්තොත් අපි සියලු දෙනාම එකට එක්ව සිදු කරන මේ ශාසනික මෙහෙවර තුළින් සාල ප්‍රමාණයක් නූපන් පරපුරකටත්, එවගේම උපන් පරම්පරාවකට ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිත් සතන් සැනසීම තුළින් සැනසිල්ල, එවගේම සාමකාමී මනසක් ඇති කරගෙන ඔවුන්ට නිදහසේ, එවගේම සතුටින් ධර්මය තුළ ධර්මාවබෝධයත් සමඟ ඒ අයගේ ජීවිත ගත කරන්න අවශ්‍ය කරන පරිසරය මඟ පෙන්වීම පන්සලෙන් අපි නිරන්තරයෙන්ම ලබා දෙනවා. ඒ සඳහා ඒ ලබා දීමට අවශ්‍ය කරන ශක්තිය දායක පිරිස හැටියට ඔයත්තු ඒ දක්වන අනුග්‍රහකත්වය පුණ්‍යානුමෝදනාත්මකව මම පින් සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවක් අරගෙන. නිසා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. පින්නතුනි, අපි නැවතත් සවස 7ට ගිලන්පස බුද්ධ පූජාවත් දම්සක් පැවතුම් සූත්‍ර සජ්ජායනාවත් අපි පැයකට ආසන්න වෙලාවක් ඒ කටයුතු සඳහා යොමු වෙනවා. අපි නැවතත් හමුවෙමු. මේ අවස්ථාවේ Zoom වීඩියෝ එක මම ඔෆ් කරන්නේ නැහැ. මේ විදිහටම අපේ වැඩසටහන ඉවර වෙන තෙක්ම මම තියෙනවා. ඒ නිසා කැමති කෙනෙකුට රැඳී සිටින්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි සිහිපත් කරන හැම කෙනෙක්ම තිරුවානාපත් වහන්සේත් ළඟ තියාගෙන 7ට තමන් බුදුන් වදින ස්ථානෙට ඇවිල්ලා වාඩි වෙන්න ගිලන්පසත් පූජා කරලා, තමන්ට තිරුවානාපත් වහන්සේ නමක් මේ වෙලාවේ නැතිනම් අපි සජ්ජායනා කරන මේ දම්සක් පවතුන් සූත්‍රය භාවනාවේ සතිමත් බව ඇති කරගෙන ශ්‍රවණය කරන්න හැම දෙනාම. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.